සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ස්නැප් ඇන් කුක් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ හරිම රසවත් ශ්‍රී ලංකන් මෙනු එකක්. ඉතින් ඔයාට මේ මෙනු එක විශේෂ දවසකට ඔයයි ගෙදරට කවුරු හරි අමුත්තෙක් එනකොට වගේ හරිම ලේසියෙන් හරිම අඩු කාලෙකින් හදලා පිළිගන්නවන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම පැය දෙකකටත් වඩා අඩු කාලෙකින් මේ සම්පූර්ණ මෙනු එක ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් මම අද හදලා තියෙන හොඳ රසට එළවලු බත් එකක්, ඒත් එක්කම පරිප්පු ටිකක් කිරි දාලා උයාගෙන තියෙනවා. මේ දේවල් වලට අමතරව ඉස්ස බැදුමක්, ඒ වගේම හොඳ කොළපාටට තියෙන බෝංචි ටිකක් තෙල් දාගෙන තියෙනවා. ඉතින් මේ දේවල් වලට අමතරව අලහොදි, ඒ වගේම මම හොඳ රසට සැලඩ් එකක් හදා ගන්නවා. ඉතින් මෙතන අපිට එළවලු වර්ග කීපයක් තිබුණාට මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරිම ඉක්මනට මේ දේවල් ඔක්කොම අපි පිරිසිදුවට හරිම රසවත්ව ලෑස්ති කරගන්න කියලා. ඉතින් ඔන්න මම අන්තිමට බිත්තර එකකුත් එකතු කරගත්තා. ඉතින් මේ බලන්න අපිට මෙන්න මේ වගේ හොඳ ලස්සන හොඳ රසවත් මෙනු එකක් ඉක්මනින්ම හදාගන්න විදිහ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම බලමු හරිම රසවත්ව හරිම පිරිසිදුවට කොහොමද මේ වගේ මෙනු එකක් අඩු කාලෙකින් හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් මම මුලින්ම කියලා දෙන්නම් මම කොහොමද මේ ඩිනර් එක ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් මම මුලින්ම කරගන්න යන්නේ ඉස්සෝ ටික සීසන් කරගන්න එක. මෙතන ඉස්සෝ ග්‍රෑම් 500ක් මම අරගෙන තියෙනවා. මුලින්ම ලුණු කුඩු තේ හැන්දක්, ඒ වගේම කහ කුඩු තේ හැන්දි කාලක් වගේ එකතු කරගන්නවා. මේකටම මම මිරිස් කුඩු තේ හැන්දි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැන්දි දෙකකුත් මේ වෙලේ එකතු කරගන්නවා. ඉතින් ඔයා ඊට වැඩිය සැර කන කෙනෙක් නම් ඔයාට ඊට වඩා මිරිස් එකතු කරගන්න පුළුවන්. මම මේ එකතු කරන්නේ බැදපු 3/5 කුඩු. ඉතින් බැදපු 3/5 කුඩුත් මේ තේ හැඳි දෙකක් මම මේ වෙලේ එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ අපේ ඉස්සො ටිකට අපි එකතු කරපු 3/5 වර්ග හොඳට මික්ස් වෙන්න විනාඩි කීපයක් මික්ස් කරගන්න එක. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට සීසන් වෙන්න පැය භාගයක් වගේ වහලා තියමු. ඔයා කැමති නම් ඔයාට පුළුවන් අපේ මේ ඉස්සෝ ටික සීසන් කරගත්තට පස්සේ අපි උයන්න ගන්නකම් ෆ්‍රිජ් එකේ අරන් තියන්න. ඉතින් දැන් අපි මේක පැත්තකින් තියලා ඉක්මනින්ම අපේ එළවලු වලට ඕනි අනිත් දේවල් ලෑස්ති කරගමු. ඉතින් මම මෙතන පොඩි කප්ස් 4ක් අරගෙන තියෙනවා. ඒ වගේම අද එළවලු වලට ඕනි වෙන ලූණු, සුදු ලූණු, තක්කාලි, මිරිස් වගේ දේවල් ටික මම මුලින්ම කපලා ලෑස්ති කරගන්න හදන්නේ. ඉතින් මුලින්ම අපි අපේ ඉස්සෙකට ඕනි දේවල් ලෑස්ති කරගමු. ඔයාලට මේ පේනවා වගේ ලොකු ලූණු ගෙඩියක භාගයක් අපි මුලින්ම පොඩි කෑලිවලට කපාගමු. ඉතින් මම අද ඩිනර් එක ලෑස්ති කරන්නේ අපේ යාළුවෝ දෙන්නෙක් අද අපිව බලන්න එනවා. ඉතින් අපි 4 දෙනෙක්ට ඇති වෙන්න තමයි මම අද මේ ඩිනර් එක සූදානම් කරගන්නේ. ඉතින් ලූණු ටික කැපුවට පස්සේ මම දැන් මේ ලෑස්ති කරගන්නේ සුදු ලූණු. ඉතින් සුදු ලූණු බික් 4ක් වගේ අරගෙන මුලින්ම මම මේ වගේ පොඩ්ඩක් තලාගෙන පොඩි කෑලිවලට කපා ගන්නවා. ඉතින් සුදු ලූණු ඔයා කැමති නම් ඊට වඩා වැඩියෙන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනි මම අද අලේක හදන විදිහ මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ නැහැ. මොකද මම උයන්න පටන් ගනිද්දි අලේක මම හදලා තමයි තියෙන්නේ. ඉතින් ඔය ඒ වුණාට ඔයාලට මම වීඩියෝ එකේ අන්තිමට කොහොමද මේ මම හදාගත්ත වගේම අලේක හදාගන්න කියලා වීඩියෝ එක දාන්නම්. ඉතින් කැමති කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. ඒ වගේම අද ඉස්සෙකට මම අමු මිරිස් කරලක් එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ටිකක් ලොකු මම අමු මිරිස් කරල කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ ඉස්සෝ එකට අනිවාර්යෙන්ම ඕනි වෙන දෙයක් තමයි ඊළඟට මම කපා ගන්න යන්නේ. ඉතින් තක්කාලි කියන්නේ ඔයාලා දන්නව ඇති උෂ්ණ වුණාට ඉස්සෝ එකක් හදනකොට අනිවාර්යෙන්ම අපි එකතු කරගන්න දෙයක් තමයි තක්කාලි. ඉතින් මෙන්න මේ වගේ තක්කාලි ගෙඩියක් අරගෙන මම පොඩි කෑලි වලට මේ වෙලේ කපා ගන්නවා. ඉතින් අපි උයන්න කලින් මෙන්න මේ වගේ අපිට ඕනි වෙන දේවල් ඔක්කොම එකපාර ලෑස්ති කරගත්තට පස්සේ ඔයාට උයන කාලය අඩු කරගෙන හරිම ලේසියෙන් අපේ කෑම ටික හදාගන්න පුළුවන්. ඉතින් තක්කාලි ගෙඩි එකක් මදි කියලා හිතන නිසා මම තවත් තක්කාලි ගෙඩි භාගයක් මේ වෙලේ කපා ගත්තා. ඔන්න ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද ඉස්සෝ එකට අපිට ඕනි වෙන්නේ. ඉතින් මම දැන් අපි කලින් ලෑස්ති කරගත්ත පොඩි බෝල් එකක් අරගෙන අපි කපාගත්ත තක්කාලි ටික, ලූණු ටික, මිරිස් ටික ඔක්කොම ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාට තක්කාලි කන්න බැරි නම් විතරක් ඔයාට පුළුවන් සියඹලා, එහෙම නැත්නම් ගොරක තක්කාලි වෙනුවට එකතු කරගන්න. ඉතින් දැන් අපි ඉස්සෝ එකට ඕනි කරන දේවල් ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් මම මේ දැන් සූදානම් කරගන්නේ අපේ බෝන්චි එකට ඕනි වෙන දේවල්. ඉතින් මම ආයෙත් ලොකු ලූණු ගෙඩියකින් කාලක් වගේ අරගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා
කපාගත්තා. ඒ වගේම සුදු ලුණු බික් දෙකක් වගේ අරගෙන මම ආයෙත් පොඩියට කපා ගන්නවා. ඉතින් මෙතනදී ඔයා කැමති නම් ඔයාට මේ ලුණු සුදු ලුණු ප්‍රමාණය මීට වඩා අඩු වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සුදු ලුණු වලට පස්සේ මම අපිට අත්‍යවශ්‍යම දෙයක් වෙන අමු මිරිස් කරල් තුනක් වගේ ටිකක් ලොකුවට කපලා එකතු කර ගන්නවා. ඉතින් ඒ වගේම අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු තක්කාලි ගෙඩියේ ඉතුරු භාගය මම මේ වෙලේ කපලා එකතු කර ගන්නවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම අද අපේ බෝන්චි එකට එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි අර සූදානම් කරගත්ත බෝල් එකක් අරගෙන අපේ බෝන්චි එකට කපාගත්ත දේවල් වෙනම අරන් තියන්න. ඉතින් මේ විදියට හදලා බලන්න ඔයා කොච්චර ඔයාට කාලේ ඉතුරු කරගෙන හරිම ඉක්මනින් උයා ගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් මම ආයෙත් ලුණු කෑල්ලක් අරගෙන මේ වගේ පොඩියට කපාගෙන සූදානම් කරගන්නවා. ඉතින් මම දැන් මේ ලෑස්ති කරගන්නේ පරිප්පු එකට ඕනි වෙන දේවල්. ඉතින් ඒ වගේම පරිප්පු එකටත් නැතුවම බැරි දෙයක් තමයි සුදු ලුණු. ඉතින් සුදු ලුණු බික් හතරක් වගේත් මම පොඩියට කපලා එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම මම අද පරිප්පු එකට එකතු කරගන්න යන්නේ නයි මිරිස්. ඉතින් නයි මිරිස් දාලා පරිප්පු හදලා තියෙන අය දන්නව ඇති කොච්චර රසයිද කියලා. ඉතින් මේ වෙලේ මම නයි මිරිස් කරලකුත් පොඩියට කපලා අරන් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම අද පරිප්පු එකට එකතු කරගන්නේ. ඉතින් මම තුන්වෙනි බෝල් එක අරගෙන අපේ පරිප්පු එකට ඕනි දේවල් ලෑස්ති කරගන්නවා. ඉතින් තව අපිට සූදානම් කරගන්න තියෙන්නේ අපේ සැලඩ් එකට ඕනි කරන දේවල්. ඉතින් මම ආයෙමත් ලොකු ලුණු ගෙඩියකින් භාගයක් අරගෙන මෙන්න මේ වගේ පොඩි තීරුවලට කපලා වෙන් කරගන්නවා. ඉතින් සැලඩ් එකකට ලුණු කියන්නේ අනිවාර්යයෙන්ම ඕනි වෙන දෙයක්. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පොඩි අමු මිරිස් කරලක් අරගෙන ගොඩාක්ම පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් ඔයාලා දන්නව ඇති අපි සැලඩ් එකක් වගේ හදනකොට අමු මිරිස් එකතු කරන්න ඕනි මෙන්න මේ වගේ ගොඩාක්ම පොඩියට කපාගෙන. ඉතින් ඒ වගේම මම මෙන්න මේ වගේ පොඩි තක්කාලි ගෙඩි හතරක් පොඩි කෑලි වලට කපලා අපේ සැලඩ් එකේ රස තවත් වැඩි කරගන්න ලෑස්ති කරගන්නවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම අද සැලඩ් එකට පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ දේවල් ටිකත් අපේ අන්තිම බෝල් එක අරගෙන වෙනම අරන් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මම දැන් අපි අද ලෑස්ති කරන එළවලු වර්ග හතරටම ඕනි වෙන දේවල් වෙන වෙනම කපලා ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මේ බලන්න දැන් මම ඔක්කොම ටික මේ විදිහට ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ අපි බලමු අපිට ඕනි එළවලු වර්ග ටික සූදානම් කරගන්න විදිහ. ඉතින් මම අද බෝංචි ග්‍රෑම් 250ක් 300ක් වගේ තමයි උයා ගන්න හදන්නේ. ඉතින් බෝංචි ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන මෙන්න මේ වගේ මැදින් කපලා තමයි මම අද උයාගන්නේ. ඉතින් අපි බෝංචි තෙල් දානකොට මෙන්න මේ විදියට මැදින් පළලා පාවිච්චි කරනකොට අපේ බෝංචි වල කොළ පාට හොඳ ලස්සනට තියෙන අපිට උයාගන්න පුළුවන් වෙනවා. ඉතින් බෝංචි ටිකත් මෙන්න මේ වගේ පිරිසිදු කරගෙන දෙකට මැදින් පළලා ඔයාට කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම ලෑස්ති කරගත්ත බෝංචි ටික දැන් අපි අපේ එළවලු බත් එකට ඕනි වෙන දේවල් සූදානම් කරගමු. අද මම එළවලු බත් එකට එකතු කරගන්න යන්නේ කැරට් සහ ලුණු කොළ. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ ලුණු කොළ කීපයක් එහෙම නැත්නම් ලීක්ස් කොළ කීපයක් හොඳට සෝදලා පිරිසිදු කරගෙන පොඩි කෑලි වලට කපා ගන්න. ඉතින් ඒ වගේම තමයි මම අපේ කැරට් අල දෙකත් හොඳට සෝදලා පිරිසිදු කරගෙන පොත සුද්ධ කරගෙන තමයි මේ වෙලේ ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ලුණු කොළ ටික කපලා ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් කැරට් ටික පොඩියට ග්‍රේට් කරගන්න. ඉතින් ඔන්න මම දැන් එළවලු බත් එකට ඕනි වෙන දේවලුත් ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් මම මෙන්න මේ වගේ පොඩි පිපිඤ්ඤ ගෙඩි දෙකක් මේ වෙලේ කපා ගන්නවා අපේ සැලඩ් එකට. ඉතින් මෙන්න මේ වගේ අපිට ඕනි වෙන එළවලු වර්ග ටික ඔක්කොම සෝදගන්න එකත් ඔයාට එක සැරේම කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයා උයනකොට ඔයාගේ වෙලා ඔයාට ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පිපිඤ්ඤ ටිකත් මම මෙන්න මේ වගේ පොඩි තීරුවලට කපාගෙන අපි සැලඩ් එක හදන්න ලුණු තක්කාලි කපපු බෝල් එකටම එකතු කරගන්නවා. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත අපේ බෝංචි ටිකට අපි කපලා ලෑස්ති කරගත්ත ලුණු සුදු ලුණු තක්කාලි අමු මිරිස් සියල්ල එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේකටම රසාණුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේ දැන් එකතු කරගන්නේ උළුහාල් කුරුඳු පොතු පොඩි කෑලි දෙකකුත් මේ වෙලේ එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් කහකුඩු ටිකක් තුන පහ කුඩු ටිකක් රසාණුව එකතු කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා කැමති නම් විතරක් මේ වෙලේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒක ඒ විදිහටම පැත්තකින් අරන් තියලා පරිප්පු ටිකක් සෝදලා ලෑස්ති කරගෙන අපි කපාගත්ත මිරිස් ලූණු
උළුහාල් සහ ලුණු එකතු කරගමු. මේ දේවල් වලට අමතරව මම පරිප්පයකට එකතු කරගන්නවා කහ සහ තුන පහ. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම පරිප්පුවකට සූදානම් කරගත්තේ. ඉතින් ඊට පස්සේ පරිප්පයක වැහෙන්න වතුර ටිකක් දාලා මුලින්ම මම පරිප්පයක මේ වෙලේ ලිපේ තියාගන්නවා. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන පරිප්පුවක අපි වහලා උයාගමු. ඉතින් මේ අතරතුරම ඔයාට පුළුවන් තවත් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගෙන අබ ටිකක් එකතු කරගන්න. ඉතින් තෙල් ටික හොඳට රත් වෙලා අබ ටික පුපුරනකොට ඔයාට පුළුවන් අපේ බෝංචි ටික එකතු කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනව ඇති අපේ එක ලිපක පරිප්පුවක හැදෙනවා. ඉතින් අනිත් ලිපේ මේ විදිහට බෝංචි එක අපි හදාගමු. ඉතින් බෝංචි එකත් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයටම තියාගෙන හොඳට මික්ස් කරලා අපි වහගමු. ඉතින් මේ පේන්නේ ඔයාලට හරියටම විනාඩි 5කට වගේ පස්සේ. ඉතින් ඔන්න දැන් අපේ පරිප්පු ටික බාගෙට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලේ මම පරිප්පු එක වහලා අපේ පරිප්පු එකට පොඩි තෙම්පරාදුවක් දාගන්න, තවත් පොඩි පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටිකක්, ඒ වගේම මිරිස් කරල් දෙකක් වගේ සහ සූදුරු ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ අතරේම මම පරිප්පු එකට පොල් කිරි ටිකකුත් රසානුව එකතු කරගන්නවා. ඉතින් පොල් කිරි දැම්මට පස්සේ මම පරිප්පු එකයි වහන්නේ නැහැ, ලිපේ ගින්දරත් ටිකක් අඩු කරලා තියාගන්නවා. ඉතින් මේ අතරතුර අනිවාර්යෙන් ඔයාගේ බෝංචි එකත් බලන්න. ඉතින් මේ තියෙන බෝංචි ටික හරියටම විනාඩි 5කට වගේ පස්සේ. ඉතින් මේ වෙලේ මම බෝංචි එක ඔෆ් කරගත්තා. ඉතින් ඒ වගේම මගේ තෙම්පරාදුවක් දැන් ලෑස්ති. ඉතින් මම ඒකත් ඉක්මනින්ම පරිප්පු එකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඉතින් පරිප්පු එකත් එක සැරේම ඉදුන නිසා මට බෝංචි එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් බෝංචි එකත් මම ලිපෙන් අයින් කරගත්තා. ඉතින් මේ අතරේ මම බත් එකක් තියලා බත් එකට ලුණු කුඩු ටිකක් සහ බේ ලීෆ් එකක් දාලා බත් එක ඉදෙන්න තියනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයාට රම්පෙ කොලයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම බෝංචි එක ටිකක් බාගෙට වගේ තමයි උයලා අයින් කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම ඒ පෑන් එකම සෝදලා පිරිසිදු කරගෙන තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි සීසන් කරගත්ත ඉස්සො ටික බදින්න තමයි මේ හදන්නේ. ඉතින් ඉස්සො කියන්නේ අපිට හරියම ඉක්මනට උයා ගන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය විනාඩි 8ක් වගේ යනකොට ඉස්සො ටික හොඳටම ෆ්‍රයි වෙනවා. ඉතින් ඉස්සො එකටම මම ගොරක කෑලි 3ක් වගේ එකතු කරගෙන ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන ඉස්සො ටිකේ අමු ගතිය නැති වෙලා හොඳ තැඹිලි පාටක් වෙනකම් ෆ්‍රයි කරගන්නවා. ඉතින් ලිප ළඟටම වෙලා ඔයා ඉස්සො ටික දෙපැත්ත හරවන ගමන් ෆ්‍රයි කරගන්න. ඉතින් ඉස්සො ටික ඉක්මනට බැදුනට පස්සේ ඔයාට පුළුවන් ඉස්සො ටික පෑන් එකෙන් අයින් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ තෙල් එකටම කුරුඳු කෑල්ලක්, ඒ වගේම සුවඳෙන්න රම්පෙ කරපිංචා සූදුරු එකතු කරගන්න. ඉතින් රම්පෙ කරපිංචා මට තිබ්බේ නැහැ, ඒ නිසා තමයි මම බේ ලීෆ් ටිකක් එකතු කරගත්තේ. ඒ වගේම තමයි මම අර ඉස්ස දානකොට දාපු ගොරක කෑලි ටිකත් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් අපි කලින්ම සූදානම් කරගත්ත ලූණු මේ වෙලේ එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ ලුණු සහ සුදු ලුණුත් විනාඩි කීපයක් අපි හොඳට ෆ්‍රයි කරගමු. ඉතින් සුදු ලුණු වල සුවඳ එන වෙලාවට ඔයාට පුළුවන් අපේ තක්කාලි ටික සහ අමු මිරිස් ටික එකතු කරගන්න. ඉතින් ලිපේ ගින්දර මම සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ වෙලේ මේ බැදුම හරිම සුවඳයි. ඉතින් අපි ඉස්ස බැදලා ඒ වගේම සුදු ලුණු බැද්දට පස්සේ හරිම සුවඳයි. ඉතින් මම අපේ මේ ලුණු මිශ්‍රණයටම 3/5 සහ ලුණු කුඩු ටිකක් රසානුව එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ දේවල් ඔක්කොම ටික තවත් විනාඩියක් දෙකක් වගේ හොඳට මික්ස් කරගන්න. ඉතින් ඊට පස්සේ මම පියන වහලා තවත් විනාඩියක් දෙකක් වගේ තියාගන්නවා. ඉතින් ඔන්න දැන් අපේ ලුණු ටික, තක්කාලි ටික, මිරිස් ටික මේ දේවල් ඔක්කොම හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලේ ඔයාට පුළුවන් අපේ ඉස්ස ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. ඉතින් මේ ඉස්ස බැදුම හදලා බලන්න. මේක හරීම සුවඳයි, ඒ වගේම තමයි හරීම රසයි. ඉතින් ඔන්න ඉස්ස ටිකත් අපි හොඳට මික්ස් කරගෙන මේ වෙලේ මම තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම තක්කාලි සෝස් ටිකක් එකතු කරලා බලන්න. ඔයාට මේ ඉස්ස එක ගොඩාක්ම රසට හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම තවත් පොඩි දෙයක් මේ වෙලේ එකතු කරගන්නවා. ඉතින් ඒ තමයි කෑලි මිරිස්. ඉතින් කෑලි මිරිස් ටිකක් මේ විදිහට අන්තිමට එකතු කරලා සීනි ටිකක් යන්තමට ඉහගත්තට පස්සේ මේ ඉස්ස එක ගොඩාක්ම රසට ඔයාට හදාගන්න පුළුවන්.
ඔයා කලින් මේ විදියට හදලා නැත්නම් මේ විදියට හදලා බලන්න කොච්චර රසයිද කියලා ඔයාට එකපාරක් කෑවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිමට මම මේ එකතු කරගන්නේ කොත්තමල්ලි කොළ ටිකක්. ඉතින් ගෙදර ගෙනාව කොත්තමල්ලි තිබුණා. ඉතින් ඒ නිසා මම කොත්තමල්ලි කොළ ටිකක් අන්තිමට එකතු කරගන්නවා. ඉතින් ඔයාට කොත්තමල්ලි වෙනුවට කරපිංචි කොළ ටිකක් වගේ අන්තිමට එකතු කරගෙන හොඳ ලස්සන කොළ පාට ටච් එකකුත් අපේ ඉස්ස එකට ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඉස්ස එකත් මම මේ වෙලේ අයින් කරගත්තා. ඉතින් දැන් අපි මේ හදන්න යන්නේ අපේ අන්තිමට හදන එළවලු බත් එක. ඉතින් මම බටර් ටිකක් එහෙම නැත්තම් මාගරින් ටිකක් පෑන් එකකට දාගෙන යන්තම් මාගරින් ටික දිය වෙනකොටම අපි කපාගත්ත එළවලු ටික එකතු කරගන්නවා. ඉතින් බටර් වලටත් වඩා ඇත්තටම එළවලු බත් එකට රස මාගරින්. ඉතින් ඔයාට මාගරින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාගරින් පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තමයි මම ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් රස අණු එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේක ගොඩක් වෙලා උයන්න දෙයක් නැහැ. සාමාන්‍ය විනාඩි දෙකක් වගේ උයාගත්තනම් ප්‍රමාණවත්. ඉතින් එළවලු බතක් කියලා කිව්වට මම මේ වෙලේ බිත්තර දෙකකුත් එකතු කරගත්තා. ඉතින් ඔයා කැමති නම් විතරක් බිත්තර එකතු කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාට මේ විදිහට මේ එළවලු ටික විතරක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට එනසාල් කරාමුණටි වගේ දේවල් එකතු කරන්නේ නැහැ. ඉතින් ඔයා මේ විදිහට බත් එක හදලා බලන්න. මේක ගොඩාක්ම රසයි. ඉතින් ඔන්න මෙයාගේ බත් එකක් දැන් හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් අපිට මේ එළවලු බත අපි අර ෆ්‍රයිඩ් රයිස් හදනකොට වගේ නිවෙන්න ඕනේ නැහැ. මේක ඔයාට උණු උණුවෙන්ම හදාගන්න පුළුවන් බත් එකක්. ඉතින් මම මෙන්න මේ වගේ සර්ව් කරන බෝල් එකටම බත් ටිකක් දාලා අපි හදාගත්ත අපේ එළවලු මිශ්‍රණය ටිකක් එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාට පුළුවන් අපි හොයාගත්ත බත් එක සහ හදාගත්ත එළවලු වලින් ටික ටික එකතු කරගෙන අපේ බත් එකත් හදාගන්න. ඉතින් මම මේ දේවල් ටික ලෑස්ති කරලා අන්තිමට අපි කන්න යන වෙලේට අපි අර කලින් සූදානම් කරගත්ත අපේ සැලඩ් එකට ලුණු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් දාලා එකතු කරගත්තා. ඔන්න ඉතින් දැන් අපි පැය දෙකක් යන්නත් කලින් අපේ කෑම ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.